සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අලංකතෝ චේපි සමං චරෙය සංතෝ දන්තෝ නියතෝ බ්‍රහ්මචාරී සබ්බේසු භූතේසු නිදාය දණ්ඩං සුබ්‍රාක්මනු සෝ සමනු සබික්ඛූති සද්ධර්ම ශ්‍රවණා බිලාසි ලක්වැසි ලෝවැසි කාරුණික පින්වතුනි පින්වතියනි අදත් ඔබ හැම දෙනා මේ සූදානම් වන්නේ ජාතී නාලිකාව නෙත් FM රේඩියෝවේ ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාවට සවන් යොමු කිරීම සඳහා. පින්වතුනි අද දවසේ පින්වත්නි ඔබ හැම දෙනාටම පැහැදිලි කරලා දෙන්න අපි තෝරාගත්ත ධර්ම මාතෘකාව සූත්‍ර පිටකයේ කුද්දක නිකායට අයිති ධම්මපදයේ කියන උතුම් හස්තසාර ග්‍රන්ථයෙහි දණ්ඩ වර්ගයට අයිති නවවන ගාථාව තමයි අද ඔබට මාතෘකා හැටියට පැහැදිලි කරලා දෙන්න තබාගත්. මේ උතුම් ගාථා ධර්මය ඔබ අප හැම දෙනාටම ඉතාම වටිනා ධර්ම කරුණු රැසක් පැහැදිලි කරලා දෙන ගාථා ධර්මයක් හැටියට මේ වෙලාවේ සිහිපත් කරන්න පුළුවන්කම තිබෙනවා. පින්වත්නි මේ ගාථා ධර්මයත් එක්ක සම්බන්ධ ධර්ම කරුණු කාරණා ඔබට පැහැදිලි කරලා දෙන්නට පෙර මේ උතුම් දේශනාව ලෞතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළේ කාටද ඒ කුමක් සඳහාද කියන කාරණාව ඔබට ධර්මාවබෝධයට පහසු වීම සඳහා අපි එහි අන්තර්ගත වූ එහි සඳහන් වෙන කතාව පිළිබඳව එහෙම නැත්නම් නිධානය පිළිබඳව මූලික වශයෙන් අවධානය යොමු කළ යුතුව පවතිනවා. පින්වත්නි ලෞතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රං මහ විහාර වැඩ ඉන්න කාලෙක සිද්ධ වෙච්ච සිද්ධියක් තමයි මේ. පින්වත්නි කොසල්
රජ්ජුරුවන්ට ඇමති කෙනෙක් හිටියා. ඒ ඇමතියාගේ නම තමයි සන්තති අමාත්‍යවරය. සන්තති අමාත්‍යවරය කියලා කියන්නේ හරිම දක්ෂ, විශේෂයෙන්ම යුද්ධයෙහි දක්ෂයෙක් නිපුණයෙක් හැටියටයි සන්තති අමාත්‍යයා හඳුන්වන්නට පුළුවන්කම තිබේ. දවසක් දා පින්නතුනි කොසල් රජ්ජුරුවන්ට අයිති රාජ්‍යයේ පිටිසර පලාතක කෝලාහලයක් ඇති වෙනවා. එහෙම නැත්නම් කැරැල්ලක් ඇති වෙනවා. මේ වෙලාවේ රජ්ජුරුවන්ට හිටපු හිතයිසී පුද්ගලයෝ අතර, විශ්වාසවන්ත පුද්ගලයෝ අතර කෙනෙක් තමයි සන්තති අමාත්‍යා. සන්තති අමාත්‍යා යුද්ධයේහි දක්ෂ නිසා කොසල් රජ්ජුරුව මොකද කරන්නේ? සන්තති අමාත්‍යවරයාට කතා කරලා මේ කාරණාව දැනුම් දීලා ඒ සඳහා ඔහුව පිටත් කරනවා. පින්වත්නි, සන්තති අමාත්‍යා තාම දක්ෂ ලෙස ඒ කැරැල්ල මැඩ පවත්වනවා. කැරැල්ල මැඩ පවත්වල ඇවිල්ලා රජ්ජුරුවන්ට ඒ කාරණාව පැහැදිලි කරපුවාම කොසල් රජ්ජුරුව බොහෝම සතුටට පත් වුණා. බොහෝම සතුටට පත් වෙලා රජ්ජුරුව සන්තති අමාත්‍යවරයාට දින හතකට රාජ්‍ය පවරන. දින හතකට රාජ්‍යය පවරන. මේ දින හත ඇතුළේ සන්තති අමාත්‍යවරයාට සතුටු වෙන්න බොහෝම දක්ෂ, ගී කියන්න පුළුවන්, නටන්න පුළුවන් නලගනකුත් පවරා දෙනවා මේ දින හතට. දැන් සන්තති අමාත්‍යවරයා මොකද කරන්නේ? එයාට උමනා කරන රජකමක් නැහැ. ඔහු බොහෝම කාලා බීලා සතුටින් විනෝද වෙලා මේ දවස් කීපේ ගත කරනවා. හොඳට ඕම පිංවතුනි මත්පැන් පානය කරනවා. විවිධ විදිහේ සතුටු විය යුතු කාරණා සිද්ධ කරමින් දින හයක් ගත කළා. හත්වෙනි දවස වෙනකොට එදා උදෑසන පින්වත්නි සන්තති අමාත්‍යා ඇතකු පිට නැගිලා ජලස්නානය සඳහා ගමන් කරනවා. මේ වෙලාවේ ලෞතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිඬුසිඟා වඩින මොහොතක්. වාහල්කඩ ළඟදි පින්නතුනි සන්තති අමාත්‍යවරයාට බුදුරජාණන් වහන්සේ මුණගැහෙනවා. ඒ වෙලාව වෙනකොටත් පින්නතුනි සුරාවෙන් මත් වෙලා හිටියේ. කොහොම වුණත් ඇතා පිට ඉඳගෙනම බුදුරජාණන් වහන්සේ දැකලා ඇතුපිට ඉඳගෙනම වැන්දා. ඇතුපිට ඉඳගෙනම වන්දනා කළා. වන්දනා කරලා පිටත් වෙලා යන ලෝතුරා බුදුරජාණන් වහන්සේ අන්න ඒ වෙලාවේ පින්වතුනි සිනහ පහල කළා. ඔබ අහලා ඇතිනේ බුදුරජාණන් වහන්සේලා පින්වතුනි නිකරුණේ සිනහසෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේලා සිනහ පහල කළොත් එතන මහා ගැඹුරු අර්ථයක් තියෙන බව තේරුම් ගන්නට ඕන. ඒ නිසා මේ සිනහ පහල කරන අවස්ථාව පින්වත්නි ආනන්ද හාමුදුරුව දකින්න. ආනන්ද හාමුදුරුව මේ කාරණාව බුදුරජාණන් වහන්සේගෙන් විමසන. මීට පෙරත් අපි ඔබට පැහැදිලි කරලා ඇති බුදුරජාණන් වහන්සේ සිනහ පහල කරනවා කියන්නේ පින්වතුනි තොල් විවර කිරීම විතරයි. නැතුව අපි සාමාන්‍ය අපි වගේ එහෙම සිනහවක් බුදුරජාණන් වහන්සේ තුල නැහැ. ඒ සිනහ පහල කළ බව පවා දන්නේ පින්නතුනි ඒ පිළිබඳව අවධානයෙන් ඉන්න කෙනෙකුට. මොකද මේ දන්ත ධාතුන් වහන්සේලාගෙන් එහෙම නැත්තම් දත් වලින් විහිදෙනවා පින්නතුනි සුදු පාට රශ්මියක්. ඒ රශ්මිය දැකලා තමයි ආනන්ද හාමුදුරුව අහන්නේ ස්වාමීනි ඔබ වහන්සේ සිනහ පහල කළේ ඇයි කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට පැහැදිලි කරනවා, ආනන්ද දැන් මෙතනින් එක පුජ්‍යලයෙක් ගියා දැක්කද? එහෙමයි ස්වාමීනි, ඒ සන්තති අමාත්‍යයනි. ආනන්ද අද සන්තති අමාත්‍යයා මාව හම්බවෙන්ට ඇවිල්ලා හතරපද ගාථාවක් අහලා සසර දුක්ගිනි නිමා කර ගන්නවා. ඒ කියන්නේ රහත් වෙනවා. ආනන්ද හාමුදුරුවන්ට මතක් කළා.
පින්වත් මේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුව අතර වෙන මේ කතාව වටපිටාවේ අයටත් ඇහුණා. එතන පින්වතුනි හිටියා මිත්‍යා දෘෂ්ටිකාය. ඒ අය කල්පනා කරනවා, ඒ අය කියනවා ගෞතමයන් වහන්සේ මහා පුදුම කෙනෙක්. කටට ආපු එකක්ම කියන හැටි. මෙච්චර මේ සුරා මතින් මත් වෙලා ඉන්න, මුළු දවස පුරාම බීලා ඉන්න මේ මිනිස්සයා කොහොමද අද හවස් වෙනකොට මේ විදිහට රහත් වෙන්නේ? මෙහෙම බොරුකාරයෙක් කියලා අර මිත්‍යා දෘෂ්ටිකය බුදුහාමුදුරුවන්ට චෝදනා කළා. පින්වත්, එසේ චෝදනා කළා පමණක් නොව මේ පිරිස මොකද කළේ? තව තවත් තමන්ට හිතවත් පිරිස් එකතු කරන්න පටන් ගත්තා. අද බවත් ගෞතමයන් වහන්සේට හොඳ පාඩමක් උගන්නන්නට ඕන, බොරු කාරයෙක් කියලා ඔප්පු කරන්නට ඕන කියන අදහසින් මොකද්ද කළේ? පිරිස එකතු කරන්න පටන් ගත්තා. ඔතන හිටපු පින්වතුනි සම්‍යද්දෘෂ්ටික, එහෙම නැත්නම් ලෞතුරා තථාගත බුදුරජාණන් වහන්සේ පිළිබඳ, උතුම් වූ ධර්මයේ පිළිබඳ, ආර්ය මහා සංඝයා පිළිබඳ මහා ගෞරවයෙන් කටයුතු කරන, එහෙම නැත්නම් ශ්‍රද්ධාවෙන් කටයුතු කරන පිරිසක්. ඒ අයත් මොකද කළේ? අද අපි ලෞතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් පවත්වනු ලබන ඒ විශිෂ්ට වූ දේශනාව, උන්වහන්සේගේ ඒ ආශ්චර්ය දකින්නටත්, ඒ වගේම සන්තති අමාත්‍ය රහත්වන ආකාරය දැකගන්නටත් අපිත් එකතු වෙමුයි කියලා ඒ අයත් එකතු වුණා. කොහාටද? ජේතවනාරා. දැන් මේ කාලේ වෙනකොට පින්නතුනි සන්තති අමාත්‍ය ජලස්ථානය කරගෙන රාජ උද්‍යානයට ගිහිල්ලා ඒ අය සුරා බොන්න පටන් ගත්තා. මේ වෙලාවේ ඒ ඉදිරියේහි අර නලගෙන නටන්න පටන් ගන්නවා. දින ගණනාවක් තිස්සේ පින්නතුනි හරිහැටි ආහාරයක් අරගෙන නැහැ. නාටිකාංගනාව තමන්ගේ රංගනය කරන්නට උවමනා නිසා, නර්තනය යෙදෙන්න උවමනා නිසා මහ ගොඩක් ආහාර ගන්නේ නැහැ. ඉතින් දැන් සතියක් පුරාවට ටික ටික ආහාර අරගෙන හිටපු නිසා මහා තෙහෙට්ටුවකට පීඩාවකට පත් වෙලා හිටියේ. ඒ වෙලාවේ අර සන්තති අමාත්‍ය ඉදිරියේ දැන් මේ නාටිකාංගනාව තමන්ගේ රංගන ඉදිරිපත් කරනවා, නර්තන ඉදිරිපත් කරනවා. ටික වෙලාවක් යනකොට පින්වතුනි මොකද්ද සිද්ධ වෙන්නේ? අර තෙහෙට්ටුව මහන්සිය විතරක් නෙවෙයි, ඇයට බරපතල වූ කාරණාවකට මූණ පාන්න සිද්ධ වෙනවා. ඒ තමයි දැඩි වේදනාවක් පපුවේ හටගන්නවා. මේක බණ පුතේ උගන්වන්නේ සත්තක වාතය කියලා. සත්තක කියලා කියන්නේ පින්වතුනි ආයුධයකට. එතකොට මේ ඇතුලේ, ශරීරයේ ඇතුලේ ආයුධයකින් ඇතුල කපාගෙන යනවා වගේ මහා වේගවත් වාතයක් ඇති වුණා. එයින් මොකද වෙන්නේ? මොකද උනේ? හෘද වස්තුව කඩාගෙන වැටිලා ඇය මරණයට පත් වුණා. දැන් කට ඇරිලා, ඇස් දෙක උඩ ගිහිල්ලා දැන් බිම වැටිලා ඉන්නවා. මේ වෙලාවේ සන්තති අමාත්‍ය අනිත් අයත් එක්කලා ගිහිල්ලා පරීක්ෂා කරලා බලපුවාම ඇය මිය පරලෝ ගිහිල්ලා. දැන් සන්තති අමාත්‍ය සුරාවෙන් මත් වෙලා හිටියේ. පින්වතුනි බණපොතේක ලස්සනට පැහැදිලි කරනවා, හරියට රත් වූ කබලකට දියබිඳක් දැම්මා වගේ. හිටිනවද? රත් වූ කබලකට දියබිඳුවා? අන්න ඒ වගේ මේ සියලුම මත්ගතිය මේ කාරණය නිසා තමන් තුලින් බැහැර වුණා. බැහැර වෙනවත් එක්කම මහා ශෝකයක්, වේදනාවක්, කනගාටුවක්, මහා කනස්සල්ලක්, සිත් ඇවුලක් කාටද? සන්තති අමාත්‍යයට ඇති වෙනවා. එයා කල්පනා කරනවා, අනේ මම වෙනුවෙන් මාව සතුටු කරන්න නර්තනයන් ඉදිරිපත් කරපු මේ නලගෙන මිය පරලව යනවා. මේ මිය පරලව යන්නේ මම නිසා නේද? මා වෙනුවෙන් මාව සතුටු කරන්න පැමිණිලා නේද? මේ විදියට කල්පනා කරලා ශෝකයට පත් වෙනවා. කවුද? සන්තති අමාත්‍යයා. දරාගන්න බැරි ශෝකයා. මේ වෙලාවේ ඔහුගේ හිතට එක පාරම මතක් වෙනවා, කවුද? උදෑසන දුටුව ලෞතුරා තථාගත බුදුරජාණන් වහන්සේ. මට පැමිණිලා තියෙන මේ වේදනාව, මේ දුක,
මේ සෝකය නැති කරන්න පුළුවන්නන් ඒ ලොවුතුරා තතාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට මයි. උන්වහන්සේ මුණගැහෙන්න මං යන්න ඕනයි කියලා. වහාම ඔහු පිරිසත් එක්කම යනෝ කොහාටද දෙවුරං මහ විහාරෙට. දෙවුරං මහ විහාරෙට ගිහිල්ලා ලොවුතුරා තතාගත බුදුරජාණන් වහන්සේ ඉදිරි තමන්ට මූණපාන්න සිද්ධ වෙච්ච මේ කරුණ පිළිබඳව බුදුරජාණන් වහන්සේට පැහැදිලි කරනවා. ස්වාමීනි, මට විශාල වේදනාවක්, විශාල දුකක් මගේ හිතට ඇතිවෙච්ච වෙලාවක්, සෝකයක් ඇතිවෙච්ච වෙලාවක්. ඒ නිසයි මං ඔබ වහන්සේ හොයාගෙන මෙතනට ආවේ. ඒ වෙලාවේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනෝ, සන්තති අමාත්‍ය, ඔබ හරියට හරි සෝකය දුරු කරගන්න පුළුවන් තැනටම තමයි ඔබ මේ ආවේ කියලා සන්තති අමාත්‍යයාට පින්නතුනි, මේ විදිහේ පද හතරක ගාථාවක් උන්වහන්සේ දේශනා කොට වදාරනවා. යං පුබ්බේතං විසෝසේහි පච්චාතේ මාහු කිංචනං මජ්ජේචේ නොගහෙස්සසි උපසංතෝ චරිස්සසි. බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාරනවා, අමාත්‍යය, අතීතේ යමක් තිබුණා නම් ඒ වියලවා දමන්න, පසුවට කිසිවක් නොවේවා, ඔබ මැදින්ද යමක් අල්ලා නොගත්තේ නම් උපසාන්තව හැසිරිය හැකිය. බුදුරජාණන් වහන්සේ මේ කරුණු පැහැදිලි කරනකොට අවබෝධ කරගන්නවා කවුද? සන්තති අමාත්‍යා. බුදුරජාණන් වහන්සේෙහිදී තවත් පැහැදිලි කරනවා, අමාත්‍ය මතක තියාගන්න, ඔබ අද විතරක් නෙවෙයි මේ සංසාර ගමනේ ඇවිදගෙන එනකොට අප්‍රමාණ තැන්වලදී මේ නලගෙන ඔබට හම්බ වෙලා තියෙනවා. ඔබත් එක කටයුතු කරලා තියෙනවා. ඒ හැම මොහොතකම මිය ගිය අවස්ථාවන් ගණන ගත්තෝ, ඔබ ඇඳූ කඳුළු සතරමහා සාගරයේ ජලයටත් වඩා වැඩි කියලා බුදුරජාණන් වහන්සේ කරුණු පැහැදිලි කළා. මේ සියල්ල පින්වතුනි සංසාර ගමනේ පුරුදු පුහුණු කළ ඒ පුණ්‍ය ධර්ම කුසල ධර්මයන්ගේ ශක්තිය නිසා සන්තති අමාත්‍ය කරුණු අවබෝධ කරගන්න. හා පියා සෝකා අන්තකා, හා පියා සෝකාන්තකා, අහෝ ප්‍රියදේවල් වල කෙලවර මොකද්ද? සෝකයක්මයි. ඒක අපේ පින්නතුනුත් අවබෝධ කරගන්න. අපි කොයි කොයි දේවල් වලට මොනතරම් ප්‍රිය කරනවද? හැබැයි ප්‍රිය කරන හැම දෙයකම අවසානයේ මොකද්ද? සෝකයමයි. තවත් පැහැදිලි කරනවා, හා සංයෝගා වියෝගන්තා, හැම එක්වීමකම තිබෙන්නේ පින්වතුනි වෙන්වීමක්මයි. හැම එක්වීමක්ම කෙලවර වෙන්නේ වෙන්වීමකින්. මේ යථාර්ථයත් අපි තෝරගන්නට උවමනයි කියන කරුණ ඔබට මේ වෙලාවේදී පැහැදිලි කරනවා. මේ වෙලාවේ ලෞතුරා තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය මනාව අවබෝධ කරගත්ත සන්තති අමාත්‍යා දැන් කවුද? ධර්මාවබෝධයෙන් මාර්ගඵලයට පැමුණුණා. ඒ කියන්නේ අරිහත් තත්ත්වයට පත් වුණා. දැන් ලෞතුරා බුදුරජාණන් වහන්සේට පේනවා මේ වෙලාවේ මිත්‍යා දෘෂ්ටික පිරිස් විශාල වශයෙන් මෙතන ඇවිල්ලා ඉන්න. ඒ අයගේ ඒ දුර්මතේ දුරු කිරීම සඳහාත්, ඒ වගේම සම්මාදිට්ඨික පිරිස, එහෙම නැත්නම් සදහැවතුණුත් මෙතන ඉන්නවා. ඒ අයට තව තවත් උන්නේ කර්ම කරගන්න අවස්ථාව සලසා දීම අරමුණු කරගෙන සන්තති දැන් කවුද? රහතන් වහන්සේ. රහතන් වහන්සේ දැන් ඒක පිළිබඳ ගැටලු ඇති, අපි පසුව ඒ කාරණාව निराකරණය කරගමු. මේ කතාව අවසන්. පින්වත්නි, දැන් මේ වෙලාවේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ සන්තති රහතන් වහන්සේට පැහැදිලි කරනවා, දැන් ඔබ මෙතනදී
තමන්ගේ තත්ත්වයන් පිළිබඳව මේ තැනට එන්ඩ කරපු පින්කං පිළිබඳව දැන් පැහැදිලි කරන්න ඕන. හැබැයි මෙහි බිම ඉඳගෙන නෙවේ. තල්ගස් හතක උස ප්‍රමාණය ඉහල ඉඳන් අහස ඉඳන් තමයි මේ කාරණාව පැහැදිලි කරන්නට ඕන. ලෞතුරා බුදුරජාණන් වහන්සේ මතක් කරමු. මේ වෙලාවේ සන්තති රහතන් වහන්සේ මොකද කරත් තල්ගසක් පමණ ප්‍රමාණයට ඉහලට ගිහිල්ලා ආපහු පහලට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ආපහු සැරයක් තල්ගස් දෙකක් තරම උසට ගිහිල්ලා ආයෙත් ඇවිල්ලා බුදුහාමුදුරුවන්ට වන්දනා කළා. මේ විදියට හය සැරයක්ම වන්දනා කරලා හත්වෙනි සැරේ තල්ගස් හතක් පමණ ඉහළ අහසේ පලක් බැඳගෙන වැඩ හිඳිමින් පැහැදිලි කරනවා ලෞතුරා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ, මම මෙයින් කල්ප 91කට පෙර කල්ප 91කට පෙර බන්දුමති නුවර විපස්සී කියන බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉපදිලා හිට. ඒ විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ මම පින්වතුනි මම අසරණ ජීවිතයක් ගත කළා නෙවෙයි. නමුත් යමක් කරන්න ධර්මානුකූලව කටයුතු කරන්න ධර්මානුකූලව හැසිරෙන්න මට අවශ්‍යතාවය තිබුණා. ඒ නිසා මං ඒට කුමක්ද කරන්න කියලා කල්පනා කරනකොට මට තේරුණා ඉතාම ධාර්මික වැඩක්. මොකක්ද ඒ ධාර්මික වැඩ? ධර්ම ഘോഷක කර්මය. ධර්ම ഘോഷක කර්මය. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ගුණ කියනවා, ධර්මරත්නයේ ගුණ කියනවා, ආර්ය මහා සංඝරත්නයේ ගුණ කියනවා, අද මෙතන පින්කමක් තියෙනවා, අද මෙතන බණක් කියනවා, අද ඒ ධර්මය අහන්න එන්න, ඒවත් ජීවිතයට එකතු කර. මේ විදියට මෙයා මේ කාරණාව කිය කියා ඇවිදිනවා. කිය කියා ඇවිදිනවා. ධර්ම ഘോഷක කර්මය කියලා කියන්නේ ඒකයි. දැන් අද නම් පින්වතුනි ධර්ම ഘോഷක කර්මය එහෙම කරන්න දෙයක් නැහනේ. එක පණිවිඩයකින් අපිට ඒවා මුළු ලෝකෙටම දෙන්න පුළුවන්කම තියෙනවා. පුංචි වෙලාවක. එදා එහෙම නෙමෙයිනේ. පින්වත්නි එදා ඒ ගමක් ගමක් ගාන ගෙයක් ගෙයක් ගාන මේ විදියට මේ පෙරබවයේ සන්තති අමාත්‍යා ධර්ම ഘോഷක කර්මය කළා. ඒ ධර්ම ഘോഷක කර්මය කොච්චර කාලයක් කළාද? අවුරුදු 80,000. ඒ කාලේ පින්වතුනි වයස් ප්‍රමාණය එච්චරයි. ඒ අනුව මම කටයුතු කළා. බුදුහාමුදුරුවනේ මම කවදාකවත් මේ වෙනකන් ඒ පින්කමින් පස්සේ හතර අපායට වැටුනේ නැහැ. හතර අපායට වැටුනේ නැහැ. මම උප්පත්තිය ලැබුව හැම වෙලාවකම උප්පත්තිය ලැබුවේ කොහෙද? සුගතිගාමී වෙලා. දැන් අපේ පින්වතුන් තමන්ගේ ජීවිතවලට එකතු කරගන්න. ධර්ම දේශනාවක් ප්‍රචාරය කරවීම, උදව් කිරීම, උපකාර කිරීම, සහාය දැක්වීම, සම්බන්ධ වීම, සාදු කියලා සතුටු වෙන්න පුළුවන් නම් ඒකත් මහා පින්කමක් හැටියට ඔබේ සිත්හි දරා ගන්න කියලා මතක් කරනවා. ඒ විතරක් නෙවෙයි, මේ ධර්ම ഘോഷක කර්මය කරගෙන යනකොට පින්නතුන් ධර්ම ഘോഷක කර්මය කරගෙන යනකොට විපස්සී බුදුරජාණන් වහන්සේගේ පියා, ඒ කියන්නේ බන්දුමන්තු රජතුමා, මෙයාව ගෙන්නලා අහනවා, ඔබ මොකද්ද කරන්නේ? මම මහරජතුමනි ධර්ම ഘോഷක කර්මය කරනවා. කොහොමද කරන්නේ? මං පාගමනින් යන්නේ. ඒ වෙලාවේ මොකද කරන්නේ? මෙච්චර උතුම් කාරණාවක් පාගමනින් ගිහින් කරනවට වඩා වටිනවා කියලා අස්වේකුත්, ඒ වගේම මුතු වැලක් වගේ මල් දමකුත් මේ මිනිස්සයාට දෙනවා ධර්ම ഘോഷක කර්මය කරන්න. එයා ඒකෙන් ධර්ම ഘോഷක කර්මය කරගෙන ගියා. ආයෙත් දවසක කැඳවල අහනවා, ඔබ දැන් ධර්ම ഘോഷක කර්මය කරගෙන යනවා. මේ ධර්ම ഘോഷක කර්මය ඉතාම වැදගත් දෙයක්. ඒ නිසා මේ කාරණාව කරන්ට මෙයාට දෙනවා මොනවද? අස්වය 4 දෙනෙක් බැඳි කරත්තයක්. ඔහු ඒකෙනුත් ඒ කටයුත්ත කරගෙන යනවා. තවත් ටික දවසකට පස්සේ ආයෙත් ගෙන්නලා රජ්ජුරුව මොහුට දෙනවා ඇතෙක්. ඒ වගේ මේ අවශ්‍ය කරන පහසුකම් සියල්ලම ලබා දෙනවා. සන්තති අමාත්‍ය කියනවා, ස්වාමීනි බුදුරජාණන් වහන්සේ කාලේ මගේ මුඛයෙන් උපුල් මල් සුවඳ
විහිදුනා. ශරීරයෙන් සඳුන් සුවඳ විහිදුනා. ඒ තරම් මේ පින්කම, මේ කර්මය ශ්‍රේෂ්ඨයි. එයින් තමයි මේ කියන තැනට පත්තුනේ කියලා ඒ වටිනා පින්කමේ ආනිසංස පැහැදිලි කරන්නට යෙදුණා. පින්වත්නි, මේ කටයුතු සිද්ධ වුණාට පස්සේ දැන් රහතන් වහන්සේ නමක් කියලා වුණාට පස්සේ පින්නතුනි ගිහි කෙනෙක් එක්ක පැවිදි වෙන්න ඕන, එහෙම නැත්තම් පිරිනුවම් පාන්න, නැත්තම් පවතින්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. එනිසා දැන් මේ වෙලාව වෙනකොට අර මහ වටිනා පින්කම් කරලා තිබුණෙත් නැහැ. මොකද ඒහි භික්ෂු බහන ප්‍රෞඪ්‍යාව කියන ඒ අවස්ථාව ලබා ගන්න තරම් මහ පින්කම් කරලා තිබුණෙත් නැහැ. නමුත් වෙනත් වෙනත් පින්කම් කරපු නිසා තමයි මේ කියන තැනට සන්තති අමාත්‍ය පත් වුණේ. කොහොමින් හරි දැන් එයා බලනවා තව ජීවත් වෙන්න මොහොතක් නැහැ. අනිවාර්යයෙන්ම දැන් පිරිනුවම් පාන්න වෙනවා. එහෙම නැත්තම් තමන්ගේ ජීවිතේ අවසන් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා ඒ අවස්ථාවත් ඔබ ආශ්චර්යමත්ව සිද්ධ කරන්නේ කියලා. ඒ වෙලාවේ තේජෝ කසිනේට සමවදින සන්තති රහතන් වහන්සේ, සන්තති රහතන් වහන්සේ අහසෙහිම පිංවතුනි ආදාහනේ වෙනවා. එහෙම නැත්තම් පිරිනුවම් පානවා. ශරීරය දැවිලා ඉතුරු වුණු ඒ ධාතු කොටස්, සුදු රෙද්දකින් අරගෙන ලෞතුරා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරනවා සතරමන් සන්ධියක චෛත්‍යයක් කරවන්නේ. ආන් ඒ කාරණේ කරලා පුද පූජා පවත්වන්නට සැලැස්සුවා. දැන් පින්වතුනි බලන්න, ගිහි ඇඳුමින් සැරසිලා හිටපු, සියලු ආභරණ වලින් සැරසිලා හිටපු සන්තති අමාත්‍යා ඒ ඇඳුමෙන්ම රහත් භාවයට පත් වෙනවා. දැන් එතකොට අපේ අය කල්පනා කරයි මේ රහත් භාවයට පත් වෙන්න නම් වෙනස් වෙන්න ඕන, පැවිදි වෙන්නම ඕන, එහෙම තමයි වෙන්න පුළුවන් රහත් භාවයේ, නැත්තම් කොහොමද වෙන්නේ කියලා. නෑ, මේ ඒකට උදාහරණ. පැවිදි වෙන්නම ඕන කියලා කතාවක් නෑ. නමුත් පින්වතුනි පැවිදි වීම ඒ ධර්ම මාර්ගයට පහසුවක්. නමුත් ඒ තත්වය ඇති කරගන්න ගිහියා කියලා ප්‍රශ්නයක් නෑ කියන කාරණාව තමයි මේ උතුම් ගාථා ධර්මයෙන් දේශනා කළේ. මොකද්ද? අලංකතෝ චේපි සමං චරෙය්‍ය සන්තෝ දන්තෝ නියතෝ බ්‍රහ්මචාරි සබ්බේසු භූතේසු නිදාය දණ්ඩං සෝ බ්‍රාහ්මනෝ සෝ සමනෝ සභික්ඛු. දැන් මේ ගාථාව දේශනා කරන්නත් පින්වතුනි හේතුවක් තියෙනවා. මොකක්ද? එයිද මේ විදියට සන්තති අමාත්‍යා මිය යනවනි. දැන් අනික් හාමුදුරුවෝ ඒක දන්නේ නැහැනි, රහත් බවක් දන්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේලා ධම්සභා මණ්ඩපයේදී මේ ගැන කතා වෙනවා, මේ ගැන සාකච්ඡා වෙනවා. දැන් සන්තති ගිහි ඇඳුම් පිටින්ම රහත් වුණා නම් දැන් එයාව හඳුන්වන්න තියෙන්නේ කුමන නමකින්ද? බ්‍රාහ්මණයෙක් කියලා හඳුන්වන්නද, ශ්‍රමණයෙක් කියලා හඳුන්වන්නද, භික්ෂුවක් කියලා හඳුන්වන්නද? ඔහොම කතා කර කර ඉන්නකොට ලෞතුරා බුදුරජාණන් වහන්සේ එතනට වැඩම වුණා. වැඩමෝලා අහනවා මොනවද කතා කළේ කියලා. ඒ වෙලාවේ මේ හාමුදුරුවරු පැහැදිලි කරනවා, ස්වාමීනි අපි කතා කළේ සන්තති අමාත්‍ය ගැන, ඔව්ව හඳුන්වන්න තියෙන නම මොකද්ද? බුදුරජාණන් වහන්සේ වදාරනවා මාගේ පුත්‍රයා බ්‍රාහ්මණ කියන්නත් සුදුසුයි, ශ්‍රමණ කියන්නත් සුදුසුයි, භික්ෂුව කියලා කියන්නත් සුදුසුයි කියන කාරණාව පැහැදිලි කළා. ඔහු රහත් පදවියෙන් පිදුම් ලැබුවා කියන කාරණාවයි පින්නතුනි එතෙන්දි මතක් කළේ. ඒ මේ ගාථා ධර්මයේ එන කාරණේ තෝරගන්ට කවුරු හරි පුජ්‍යලෙක් සියලු ආභරණ වලින් සැරසිලා හිටියත් තිදොර සංවර කරගෙන, ඒ කියන්නේ සිත කය වචනය සංවර කරගෙන සමව හැසිරෙනවා නම්, රාගාදීෙන් මිදිලා කටයුතු කරනවා නම්, සාන්තනම් ඉඳුරන් දමනය කළේ නම්, ගති නියතනම් ලෞකික ලෝකෝත්තර ශ්‍රේෂ්ඨ වූ හැසිරීම් ඇත්තේ නම්, සත්ව හිංසා රහිත බැවින් සියලු සතුන් කෙරෙහි හිතානුකම්පීව බහා තැබූ දඬු ඇත්තේ, ඒ කියන්නේ සත්තු මරන්නේ නැහැ, සතුන්ට හිංසා කරන්නේ නැහැ, බ්‍රාහ්මණ වන්නේත් ශ්‍රමණ වන්නේත් භික්ෂු වන්නේත් ඔහුමය කියලා බුදුරජාණන් වහන්සේ මේ උතුම් ගාථා ධර්මයේ දේශනා කොට වදාළ.
ඒ කියන්නේ පින්වතුනි දැන් මේ අලංකාරව සැරසුණු නමුත් කියලා මේ කිව්වේ අලංකාරව සැරසෙනවා කියලා කියන්නේ කවුද? ගිහියා මිසක් පැවිද්දා නෙවෙයි. හොඳට තේරුම් ගන්න. ඔබ තමයි අලංකාරව සැරසෙන්නේ. පැවිද්ද නෙවෙයිනේ. ඒකනේ සියල්ලම හිස රැවුල් බෑම් ආදී කටයුතු සිද්ධ කරලා ඒ වගේම අඳින චීවරයේ පින්වතුනි කෑලි කෑලි වලට කපා ගත්ත ඒකෙන් මහගත්ත සිවුරක් තියෙන මේ හැම එකකින්ම මොකද්ද කළේ? මේ අලංකාරය එහෙම නැත්තම් මේ තියෙන ආසාවන් දුරු කිරීම සඳහා තමයි මේ කාර්යයන් සිද්ධ කරලා තියෙන්නේ. ඒ වගේම සමව හැසිරෙනවා කියන කාරණාව. ඔබ අහලා තියෙනවා සමචරියා විසමචරියා කියලා දෙකක් තියෙනවා. එතන සමචරියාවේ කියලා පැහැදිලි කළේ පින්වතුනි මේ තමන්ගේ ජීවිතය වාසනාවන්ත තත්වයට පත් කරගන්න උවමනා කරන ගුණධර්ම ජීවිතය තුළ ප්‍රගුණ කර ගැනීම. උතන විසම කියලා කියන්නේ පින්වතුනි කුමක්ද? කාය විසම, වචී විසම, මනෝ විසම කියන මේවා ඇයි? ඒවැය සිද්ධ වෙන දුස්චරිත නිසා. එතකොට මතක තියාගන්න, සමචරියාව කියන්නේ යහපත්ව හැසිරීම, විසමචරියාව කියලා කියන්නේ කය වචනේ හිත කියන මේ තුන්දොරින් දුස්චරිතාදිය සිද්ධ කරන එක. එතකොට මේ විසම චරියාවෙන් බැහැල වෙලා සමචරියාවට එනවා. සන්තෝ කියන වචනේ පැහැදිලි කළේ පින්වතුනි සාන්ත බව. ඒ කියන්නේ සිත තුළ රාග, ద్వේස, මෝහ, මාන ආදී මේවා නෑ. ඒ හින්දා කැළඹීමක් නෑ. ඒ සිත බොහොම ප්‍රසන්නයි සාන්තයි කියන එකයි පැහැදිලි කළේ. ඊළඟට දන්තෝ කියලා කිව්වේ දමනේ වූ බව. දමනේ වුණා කියලා කියන්නේ මොකද්ද? හික්මීම, කීකරුකම. මෙතන උගන්වන්නේ මොකද්ද? ඉන්ද්‍රිය දමනයයි. ඒකෙදි පින්වතුනි චතු වූ පාරිශුද්ධ සීලේ පිළිබඳව ඔබ අහලා තියෙනවා. මොනවද? ප්‍රාතිමෝක් සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රත්‍ය සංනිසිත සීලය. එතකොට මෙහිදී ඇසාදී මේ ඉන්ද්‍රිය ධර්මයන් සංවර කර ගැනීම තමයි මෙතන පින්වතුනි පැහැදිලි කළේ දන්තෝ කියලා. මොනවද දමනය වෙලා තියෙන්නේ? ඇස, කන, නාසය, දිව, ශරීරයේ, මනස කියන මේවා දමනය වෙලා තියෙනවා. ඒ දමනය කර ගැනීම තමයි මෙතන දන්තෝ කියන වචනින් පැහැදිලි කළේ. ඊළඟට නියත කියන වචනේ තේරුම පින්වතුනි ඉතාම වැදගත්. මොකද්ද? නියත වූ, නියම වූ යන්. නියම වුණා කියලා කියන්නේ සෝවාන් ආදී ආර්ය මාර්ගයට පැමුණුණා නම් යමෙක්. ආන් ඒක පින්වතුනි නියත කාරණාවක් හැටියටයි මතක් කරන්න පුළුවන්කම තියෙන්නේ. නියත කාරණාවක්. මොකද්ද? නියත කාරණාව සතර අපායට සෝවාන් වූ පුජ්‍යලයා වැටෙන්නේ නැහැ. ඔහු නිවන් මාගේ පළවෙනි පියවර තිබ්බා. අනිවාර්යෙන් ඔහු ආත්ම භාව හතක් ඇතුලේ. ආත්ම භාව හතක් ඇතුලේ. මේ ආත්ම භාවයේ තුල එහෙමනම් එහෙම කරගන්න පුළුවන්. එහෙම නැත්නම් දෙවෙනි ආත්ම භාව තුල මාර්ගඵල ලබා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් පින්වතුනි ආත්ම හතකින් ඒ අවස්ථාව උදා කරගන්න පුළුවන්. උපරිම ආත්ම හතක් තමයි පින්වතුනි සෝවාන් වෙච්ච පුජ්‍යලයාට සසරේ ඇවිදින්න තියෙන්නේ. ඒක තමයි කිව්වේ නියතයි කියලා. එතකොට නියතෝ කියලා කියන්නේ සතර අපායට වැටෙන්නේ නැහැ. නිවන් මඟ ඒකාන්ත වශයෙන්ම සාක්ෂාත් කරගන්න පුළුවන් කියන කාරණාවයි පෙන්වන්නේ. ඔබ හැමදෙනාම පහුගිය දවස්වලත් අපේ අනුශාසනාවලදී සෝවාන් පුජ්‍යලයා ආදී මේ ඇත්තන් පිළිබඳව ඔබ කරුණු කාරණා දැනගත්තා. නමුත් යන්තමින් හරි නැවතත් ඒ කාරණාව ඔබට මතක් කරන්න පුළුවන්. සෝවාන් පුජ්‍යලයාගේ පින්වතුනි අවස්ථා කීයද? හතයි. ආත්ම භාව හතක උපදිනවා. ඒ අවස්ථා තියෙනවා තුනක්. ඒක බීජී, කෝලං කෝල, සත්තක්කත්තු පරම කියලා. ඒ ගතිය නියත බව පැහැදිලි කරන්නයි මේ මතක් කරන්නේ. ඒක බීජී කිව්වේ පින්වතුනි මේ භවයේ තුලම සෝවාන් භාවයට පත්වෙච්ච කෙනා මාර්ගඵල ලබා ගන්නවා. ඒ ලබා ගන්න මේ භවයේ බැරි වුණොත් ඊළඟ භවයේ තුල. ඒ කියන්නේ ඊළඟ ආත්ම භාවයේ තුල අනිවාර්යයෙන්ම මගඵල ලබා ගන්නවා. ඔන්න ඒක බීජී. ඒ වගේම සත්තක්කත්තු පරම කියලා කියන්නේ හත්වෙනි ආත්ම භාවයේ තුල ඒකාන්ත වශයෙන්ම මේ නිවන් මඟ සාක්ෂාත් කරගන්නවා. ඒ සත්තක්කත්තු පරම. මේ දෙවෙනි ආත්ම භාවයයි හත්වෙනි ආත්ම භාවයයි අතරේ. ඒ කියන්නේ මේ ආත්ම භාවයට අමතරව. එතකොට මේ අතර තුර තියෙන ආත්ම පහ කෝලං කෝල කියලා කියන්නේ කුලයෙන් කුලයට ගමන් කරනවා කියන එක. ඒක තේරුම මොකද්ද? සුගතියට ගමන් කරනවා. මිනිස්සෙක් වෙනවා, දෙවියෙක් වෙනවා, දෙවියෙක් වෙනවා. ওই විදිහට කුලෙන් කුලයට ගමන් කරන එක්කෙනා තමයි කෝලං කෝල කිව්වේ. මේ පින්වතුනි සෝවාන් පුජ්‍යලයා ගැන. සකදාගාමි පුජ්‍යලයා එක සැරයක් තමයි පින්වතුනි මේ සසරට එන්නේ. ඒ සකදාගාමි වූ පුජ්‍යලයා ආකාර පහකින් යුක්ත වෙනවා. මේ ආත්ම භාවයේ තුල සකුරුදාගාමි වෙලා මෙහෙදිම කලකින් අනෙක් මාර්ග ලබාගෙන නිවන් අවබෝධ කරගන්නවා.
දෙවැනි එක්කෙනා මෙහි සකෘදාගාම වෙලා වෙනත් භවයක ඉපදිලා නිවන් ලබා ගන්නවා. තුන්වැනි එක්කෙනා වෙනත් භවයක සකෘදාගාමි වෙලා එහිදීම නිවන් ලබා ගන්නවා. ඒ වගේම හතරවැනි එක්කෙනා වෙන භවයක සකෘදාගාමි වෙලා මේ භවයට පැමිණිලා නිවන් මඟ සාක්ෂාත් කර ගන්නවා. වෙන භවයක සකෘදාගාමි වෙලා වෙන භවයක ඉපදිලා එහි ආයු ගෙවලා නැවත එකවරක් ආන් ඒක තමයි ඒක බීජී කියන කාරණාවෙන් සකදාගාමි කියන කාරණාවෙන් පැහැදිලි කළේ. සකින් අගාමි එකවරක් පැමිණෙනවා කියලා කිව්ව ඔන්න ඕකටයි මෙහාට ඇවිල්ලා මෙහිදී නිර්වාණය ලබා ගන්න පස්වෙනි තැනැත්තයි. පස්වෙනි එක්කෙනා මූලික කරගෙන තමයි ඔය සකදාගාමි කියලා කිව්වේ. ඊළඟට පින්වතුනි අනාගාමි. අනාගාමි කියලා කියන්නේ මෙහි එන්නේ නැති. කොහෙද උප්පත්ති ලබන්නේ? සුද්දා වාසවල තමයි උප්පත්ති ලබන්නේ. න අගාමි අනාගාමි කියලා පැහැදිලි කළේ ඒකයි. එතකොට රහතන් වහන්සේ කොහාටවත් යන්නේ නැහැ. මෙහිදීම නිවන් ලබා ගන්නවා. ඒක තමයි පින්වතුනි නියත බව. නියත බව ඒකයි. රහතන් වහන්සේලා කොහාටවත් යන්නේ නැහැනේ. පහන දැල්ලුණා, නිවිලා ගියා, දැල්ල කොහෙ ගියාද කියලා කාටවත් කියන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. කපුරු පුච්චපු තැන අලු නැහැ. ආංගේව වගේ පින්වතුනි රහතන් වහන්සේලා කොහාටවත් ආපහු යන්නේ නැහැ. ඔය රතන සූත්‍රයේ උගන්නන විශිෂ්ට ගාථා ධර්මයක් තියෙනවා. මේක තෝරගන්න. කොහොමද? සහවස්ස දස්සන සම්පදාය කියන මේ ගාථා ධර්මයේ පින්වතුනි ටිකක් විග්‍රහ කරගන්න ඔබ උත්සාහ කරන්න. ඔබට පැහැදිලි කරගන්න පුළුවන් මේ කියන කාරණාව කුමක්ද කියන එක. බ්‍රහ්මචාරී කියලා කිව්වේ පින්වතුනි බ්‍රහ්මයාගේ හැසිරීම. මොකද්ද බ්‍රහ්මයාගේ හැසිරීම කියලා කියන්නේ? මොකද්ද? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන මේ ගුණ තමන්ගේ ජීවිතවල දියුණු කරගෙන කටයුතු කරන එක. ඔබ පින්වතුනි සිල් සමාදන් වෙනකොට අබ්‍රහ්මචර්යා වේරමණී කියලා කිව්වේ ඒකයි. කාමභෝගී ජීවිතයෙන් මිදිලා කටයුතු කරන එක. බ්‍රහ්මචාරී කියන කාරණාවේ තව තියෙනවා මොකද්ද? ආර්ය මාර්ගයේ ගමන් කරපු උතුමන් වගේ ගමන් කරනවා, කටයුතු කරනවා කියන එකේ තවස්ථා කීපයක් තියෙනවා. සාසන බ්‍රහ්මචර්යාව, මග්ග බ්‍රහ්මචර්යාවේ කියලා. එතකොට සාසන බ්‍රහ්මචර්යාවේ කියන්නේ මේ සසුන තුළ කටයුතු සිද්ධ කරන එක. මග්ග බ්‍රහ්මචර්යාව කියලා පැහැදිලි කරේ මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඊළඟට පැහැදිලි කරනවා ගාථාවේ සබ්බේසු භූතේසු නිදාය දණ්ඩං. පින්වතුනි දඬුවම් කිරීම සියලු සත්වයන් කෙරෙහි දුරු කරලා තියෙනවා. බහා තැබූ ආයුධ ඇති කියලා කිව්වේ ඒකයි. සත්තු මරන්නේ නැහැ, මරවන්නේ නැහැ, උදව් කරන්නේ නැහැ, සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක තමයි පින්වතුනි සබ්බේසු භූතේසු නිදාය දණ්ඩං කියලා පැහැදිලි කළේ. මෙන්න මෙහෙම තැනැත්තා සෝ බ්‍රාහ්මනෝ සෝ සමනෝ සබික්කු. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ කරුණු කාරණා වලින් යුක්ත වූ තැනැත්තා බ්‍රාහ්මණෙක් කියන්නත් සුදුසුයි, ශ්‍රමණෙක් කියන්නත් සුදුසුයි, භික්ෂූන් වහන්සේ කෙනෙක් කියන්නත් සුදුසුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ. දැන් අපේ පින්වතුන් හැම දෙනාම නැවත නැවත පින්වතුනි තෝරාගන්න උවමනා කරන කාරණා තමයි අපි දැන් ඔබට මේ පැහැදිලි කළේ. මොනවද පැහැදිලි කළේ? මේ කරණාව නැවත නැවත ඔබ සිහිපත් කරගන්න උවමනා කරනවා. බ්‍රාහ්මණ කියන වචනයත්, ශ්‍රමණ කියන වචනයත්, භික්ඛු කියන වචනයත් හොඳට පින්වතුනි අපි අර්ථකථනය කරගන්නට ඕන. දැන් මේ වචන තුනම කාටද කතා කළේ? රහතන් වහන්සේට. රහතන් වහන්සේ දැන් කොහොමද හඳුන්වන්නේ කියලා නේ ඇහුවේ. එතකොට බුදුරජාණන් වහන්සේ දුන්න උත්තරේ මොකද්ද? බ්‍රාහ්මණයෙක් කියන්නත් පුළුවන්, ශ්‍රමණයෙක් කියන්නත් පුළුවන්, භික්ෂුවක් කියන්නත් පුළුවන්. ඔන්න දැන් පින්වතුනි වචන තුනේ තේරුමත් අපි තරමක් හෝ දැනගත්තොත් වටිනවා කියලා මා විශ්වාස කරනවා. කොහොමද? බ්‍රාහ්මණ කියන වචන බාහිත පාපත්තා බ්‍රාහ්මනෝ. බාහිත පාපත්තා බ්‍රාහ්මනෝ මොකද්ද මේ කියන්නේ? සිතින් බැහැර කළ, දුරු කළ පව් ඇත්තා. ඒ කියන්නේ දැන් පව් ඇත්තා කියලා කියපුවම වැරදිට හිතන්න එපා. එතන කිව්වේ මොකද්ද? පව් නැති කරපු කෙනා. මොනවද? සිතින් බැහැර කළ, දුරු කළ. සිතින් බැහැර කරපු, අයින් කරපු, දුරු කරපු. මොනවද දුරු කළේ? පාපය දුරු කරපු කෙනා. සිතින් පාපය
දුරු කරපු කෙනා කවුද? බ්‍රාහ්මණ කියන වචනයෙන් හඳුන්වනවා. බ්‍රාහ්මණ කියන වචනයෙන් හඳුන්වනවා කවුද? සිතින් පව් බැහැර කළ තැනැත්තා. ශ්‍රමණ කියලා කියන්න පින්වතුනි මොකද්ද? සමිත පාපත්තා සමනෝ. සමිත පාපත්තා සමනෝ. දැන් හොඳට තේරුම් ගන්න මොකක්ද ඒ කියන්නේ? සිත තුළ පවතින කෙලෙස් මල. දැන් අපි හොඳට තෝරගන්න ඕන කාරණාවක්, හොඳ වචනයක් පින්වතුනි එතන කියන්නේ මොකද්ද? සිත තුළ පවතින කෙලෙස් මල. දැන් එතකොට කෙලෙස් තියෙන්නේ පින්වතුනි ඇඟේද? කෙලෙස් තියෙන්නේ බාහිරද? නැහැ. කෙලෙස් තියෙන්නේ කොහේද? කෙලෙස් හටගන්නේ කොහේද? සිත තුළයි. අන්න දැන් මේ ශ්‍රමණ කියන වචනයත් එක්ක අපිට කියලා දෙනවා මොකද්ද? සමිත පාපත්තා සමනෝ. ඒ කියන්නේ තේරුම මොකද්ද? සිත තුළ පවතින ක්ලේශ ධර්මයන් සංසිඳ වූ තැනැත්තා. ක්ලේශයන් සංසිඳ වූ තැනැත්තා ඔහු තමයි කවුද? ශ්‍රමණ කියලා කියන්නේ. දැන් එතකොට පින්වතුනි ඔබ හොඳට පැහැදිලි කරගන්න ඕන කරුණ කුමක්ද? ක්ලේශයන් සිත තුළින් බැහැර කරන තාක් අපිට සසර ගැලවීමක් නැත කියන කාරණාව මේ මොහොතේදී තේරුම් ගන්නට ඕන. ඊළඟට පැහැදිලි කළේ කවුරු ගැනද? බික්ඛු. බික්ඛු කියන වචනේ තෝරන්නේ පින්වතුනි කොහොමද? බින්න කිලේසත්තා බික්ඛූති. බින්න කිලේසත්තා බික්ඛූ. ඒ කියන්නේ සියලු කෙලෙස් සිඳ දැමු. සියලු කෙලෙස් සිඳ දැමු. ඒක තමයි පින්වතුනි බික්ඛු කියන වචනේ තේරුම. ඊළඟට තවත් තේරුමක් තියෙනවා බික්ඛු කියන. රෙදි කැබලි එකතු කොට මැසූ සිවුරු පොරවන නිසා. ඒ කියන්නේ රෙදි කැබලි එකතු කොට මැසූ සිවුරු පොරවන නිසා කියනවා මොකද්ද? බික්ඛු කියලා. ඊළඟට පින්වතුනි තවත් වචනයක් තියෙනවා බික්ඛු කියලා. මොකද්ද? පින්දු සිංහා වඩිමින් කටයුතු කරන නිසා. පින්දු සිංහා වඩිමින් කටයුතු කරන නිසා බික්ඛු කියලා. දැන් බුදුරජාණන් වහන්සේ හරි අපූරු කාරණාවක්නේ පින්වතුනි අපිට මේ විස්තර කරලා දෙන්නේ. මොකද්ද? යමෙක් ඇඳුම් ආයිත්තන් වලින් කොච්චර සැරසිලා හිටියත් කාය විසමාදියෙන් තොරව හැසිරෙනවද? සාන්ත බවක් තියෙනවද? ඉන්ද්‍රිය දමනය වූ බවක් තියෙනවද? ඒ වගේම මාර්ග නියමයෙන් නියමිත නම්, ඒ කියන්නේ සෝවාන් ආදී මගඵලවලට පැමිණිලා නම්, බඹසර හැසිරෙනවා නම්, ඔහු සිතින් බැහැර කරපු පවු තියෙන කෙනෙක්, ඒ කියන්නේ සිතින් පවුත් බැහැර කරලා නම්, ඒ තැනැත්තා බ්‍රාහ්මණයෙක් වෙනවා, සංසිඳ වූ පාපයන් කැන පව් සංසිඳෝප නිසා ශ්‍රමණයෙක් වෙනවා, එවගේම කෙලෙසුන් බිඳහැරපු නිසා බික්කූ කියන වචනයට සුදුසුයි. දැන් අර හාමුදුරුවරු බුදුරජාණන් වහන්සේගෙන් අහපු ප්‍රශ්නයට උත්තර හම්බුණා. දැන් පින්වතුනි ඔබ තවදුරටත් කල්පනා කරලා බලන්න ඕන අපිට වැදගත් වෙන්නේ කුමක්ද කියන කාරණාව. සමහර වෙලාවට පින්වතුනි සමහර අය කල්පනා කරනවා, හිතනවා, අනේ පිනක් කරගන්න අපිට වෙලාවක් නැහැනේ. පිනක් කරගන්න වෙලාවක් නැහැ. පුදුම කරුමයක්. මේ ගෙවන්නේ මහා කරුම ජීවිතයක්. මට දැන් මේ ජීවිතේ තිත්ත වෙලා තියෙන.
මේ ජීවිතේ එපා වෙලා තියෙන. ඉඳලම කියනෝ පින්වතුනි, හිතන්නවත් එපා. මැරිලවත් යන්නේ නැණි කියලා සමහර වෙලාවට කල්පනා කරනවා. නමුත් පින්වතුනි, සසරේ භයානකකම තෝරගන්න. ඔබට දැනෙන බඩගින්න, ඔබට දැනෙන වතුර පිපාසය, ඔබට දැනෙන මේ ආසාවල්, ඒ අවස්ථාවන් වල තෝරා නොගත්තු ඒක මේ භවයෙන් ඉවර වෙනවා. බඩගිනි වේදනා, එතකොට ඔය අපිට දරන්න තියෙන සමහර කාරණා මෙහෙදි ඉවර වෙලා යයි. හැබැයි මතක තියාගන්න, රාග ద్వේස මෝහේම නැත්තම් තණ්හා මදමානාදී මේ කියන ක්ලේශයන් දියුණු කළාම, ඒව වැඩි කරගත්තාම මොකද වෙන්නේ? බඩගින්න මෙහෙන් ඉවර වුණාට කෙලෙස් දූවිලි මෙහෙ ඉවර වෙන්නේ නැහැ. මාර්ගඵල ලබනකන් ඒව සංසාරයට එකතු වෙනවා. ඒ නිසා අපේ පින්නතුනි, ඔබ කලකිරෙන්න එපා. කලකිරෙනවා නම් කලකිරෙන්න ඕන පින්නතුනි, අවබෝධය ඇති කරගෙන. නමුත් අපි අද කලකිරිලා තියෙන්නේ මොනවටද? අපේ සිත්වල පහළ වෙන සිතිවිලි අපිට ඕනි හැටියට ඒවැ ප්‍රතිඵල ලබා ගන්න බැරි වෙච්ච හින්දා. ඒවෙන් තමයි අපි මේ වේදනාවට පීඩාවට පත් වෙලා අද පින්වතුනි කටයුතු කරන්නේ. ඒ නිසා සිත තාම පිරිසිදු භාවයට පත් කරගන්න හිත ඇතුලේ ගොඩ නැගෙන මේ ක්ලේශ ධර්මයන් ප්‍රහීණ කරගන්න මහන්සි වෙන්න. බුදුරජාණන් වහන්සේ අපිට මේ පැහැදිලි කරලා දෙන්නේ කුමක්ද? පුජ්‍යලයාගේ ආධ්‍යාත්මික සංවර්ධනය සිද්ධ වෙන්නේ අභ්‍යන්තරව මිසක් බාහිරව නෙමෙයි කියන කාරණාව. දැන් අද පින්වතුනි, රහතන් වහන්සේලා ඒ වගේම බොහෝ සත්පුරුසයි ගුණගරුකයි කියන අය ඉන්නේ බාහිර උපයෙන් විතරයි. සමහර වෙලාවට ආධ්‍යාත්මය පිළිබඳව හිතපුවාම ගණ්ඩම දෙයක් ඇත්තේ නැහැ. මුළු ලෝකෙම මුළු රටටම තමන් කියන දේ වෙන එකක්, නමුත් ක්‍රියාත්මක වෙන දේ තව එකක්. ඒ නිසා එහෙම නොවි කටයුතු කරන්නට අපි හැම කෙනෙකුම පින්වතුනි අදිෂ්ඨාන කරගත යුතුව පවතිනවා කියන කාරණාව ඔබට මේ වෙලාවේදී සිහිපත් කරන්නට ඕන. දැන් පින්වතුනි, මේ සන්තති අමාත්‍යගේ ශෝකේ නැති වෙන්න බුදුහාමුදුරුවෝ දේශනා කරපු ගාථා ධර්මයක් අතිශය වැදගත්. මොනවද? අතීතේ යමක් තිබුණා නම් ඒව වියලවා දමන්න. අපිටත් එහෙම තියෙනවා පින්වතුනි, හිත්වල යම් යම් දේවල් ඇති, ඒවා නැති කරලා දාන්න. සංස්කාර කියලා කිව්වේ ඒවා එකතු කරගත්තු හිත හිතා පසුතැවෙන්නට එපා. ඒ වගේම පසුවට වෙන දේවල් ගැන හිතන්නත් එපා. ඒ නම් මොකද්ද මේ කියන්නේ? මැදින් අල්ලගත්තෙත් නැත්නම්, ඒ කියන්නේ වර්තමානයේ තුලත් ඔබ පින්වතුනි කලබලයට පත් වෙලා නැත්නම් ಗುಣධර්ම නම් ජීවිතේ පුරන්නේ ඔබට යහපත උදා කරගන්න පුළුවන් කියන කාරණා මේ තුල අපිට පැහැදිලි කරලා දෙනවා. ඒ නිසා මේ උතුම් කාරණාත් ඔබේ ජීවිතවලට එකතු කරගෙන දහම් මඟ ගමන් කරන්නට සන්තති අමාත්‍ය වගේ මේ ඇඳුම් ආයිත්තන් වලින් සැරසිලා හිටියත් ආධ්‍යාත්මයේ සංවර්ධනය කරගෙන ಗುಣබණ දහම් ඇතුව කටයුතු කරන්නට ඔබ හැම දිනාට ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාට යහපතම වේවා. ධර්මඥානේම වහවහා පහළ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ධර්ම ශ්‍රවණය කළ සකල ලෝක සත්ත්ව වාසී ඔබ හැම දිනාටත් සිත සාන්තිය යහපත ප්‍රාර්ථනා කරනවා. සසර දුක්ගිනි නිමා කරගන්න මේ පුණ්‍ය ධර්ම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ උතුම් පුණ්‍ය ධර්ම රටදැය සමය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරපු ත්‍රිවිධ හමුදාවේ පොලිසිය සිවිල් ආරක්ෂක බලකායන්වල වීරෝදාර රණවිරුවන්ට රාජරාජ මහා මාත්‍යාදීන් ඇතුළු අපේ මුතුන් මිත්තන්ට මේ පින් අනුමෝදන් කරනවා. ඒ ඇත්තෝද සුවපත් භාවයට පත් වේවා. net කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට පුණ්‍යානුමෝදනා කරනවා. තව තවත් යහගුණ දහම් වඩන්නට සේවය කරන්නට ඒ හැම දෙනාටත් නිදුක් නිරෝගී චිරජීවන සම්පත්තිය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉෂ්ඨකාමී පින් කැමති දේවතා සමූහයාටත් පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම අධ්‍යාපනයේ ලබන දරුවන්ට ඒ අයගේ කටයුතු සරුව ප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා මේ වෙලාවේ අපි ආශිර්වාද කරන අතරේ ධර්ම ශ්‍රවණය කළ ලොකු කුඩා තරුණ බාල මහලු ස්ත්‍රී පුරුෂ හැම දෙනාටමත් සකල ලෝක සත්ත්ව වාසී සියලු දෙනාටත් ඔබ අපටත් අති උත්තම අමා මහ නිවන් මිහිරෙන් සැනසෙන්නට මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය සසර ගමනේ
පාරමී ධර්මයක් බවට පත්වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤංතං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු ධම්ම දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. දේවෝ අස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.